මිල සූත්‍රයේ හරියක් වැරදියක් මම කියන්නේ නැහැ. හැබැයි මම කවදාවත් කිසිම දවසක කිසිම භාණ්ඩයකට ඔය විශේෂයෙන් පාරිභෝගික භාණ්ඩවලට සහනාධාර දෙනවට එකඟ නැහැ. අපි වතුර ලාභයට දෙන්නේ. අපි වතුර වලට යන වීදමට වඩා අපි ලාභයට වතුර දෙන්නේ. ඉතින් ඒ නිසා අපි මොකද කරන්නේ? රැවුල කපනකොට ටැප් එක අරගෙන රැවුල කපනවා. අපි නානකොට විනාඩි 5න් නාල ඉවර කරන්න පුළුවන්කට විනාඩි 20ක් විතර ඔළුව අල්ලන් ඉන්නවා. එහෙම නෙමෙයි වතුර වලට යන වියදම අපි මිනිසුන්ට හරියට මිනිසුන්ගෙන් අය කරනවා මිනිසුන් ප්‍රවේශම් නැහැ මිනිස්සු වතුර නාස්ති කිරී වාඩු කරයි විදුලිය අපි ඔහේ ලයිට් දාලා තියෙනවා ඔහේ ලයිට් දාලා තියෙනවා හැබැයි විදුලිය විදුලියට යන විදුලිය අපි සහනාධාර විදියට දෙන්නේ විදුලියට යන වියදම මිනිසුන්ගෙන් අපි අය කරනවා නම් මිනිස්සු විදුලිය ප්‍රවේශම් නැහැ මිනිස්සු විදුලිය අයන් එක ප්‍රවේශමෙන් පාවිච්චි කරයි කුකස් වෙනම ප්‍රවේශමෙන් පාවිච්චි කරයි. අපි ඒකට පුරුදු වෙන්න ඕන. අපි ඒකට පුරුදු වෙන්න ඕන. මම විශ්වවිද්‍යාලයෙන් පිට වෙලා මම කාර් එකකුයි මෝටර් බයිසිකලකුයි දෙකක් ගත්තා. දෙකක් ගත්තේ මම දන්නවා මට කාර් එකෙන් හැම ගමනක්ම යන්න මට මගේ පඩිය මදි. ඉතින් මම 90ක් ගම මෝටර් බයිසිකල කියන විශේෂ ගමනකදී මම කාර් එක යනවා. ඉතින් එහෙම තමයි පටන් ගන්න ඕන. ඒ නිසා අපි ඇත්තටම පෙට්‍රල් ඩීසල් වල මිල මිනිසුන්ට දැනෙන්න ඇරිය නැත්තම් මිනිස්සු පුරුදු විදියට ඔය ගමන් යනවා. එහෙම නෙවෙයි මේ අර්බුදයක් වෙලාවක මිනිස්සු හැම එකක්ම ප්‍රවේශමෙන් පාවිච්චි කරන්න ඉගෙන ගන්න ඕන. ඒ නිසා මම කිසිම වෙලාවක කිසිම පාරිභෝගික ද්‍රව්‍යයක් සහනාධාරයට දෙනවට කැමති නැහැ. එහෙම දෙන්නේ නැත් සංවර්ධනය වෙච්ච සංවර්ධන වූ රටවල් කවුරුවත් මේ වැඩේ කරලා නැහැ. දීලා නැහැ. ලීකුයන් යුගෙන් විශ්වවිද්‍යාල සිච්චෝ ඉල්ලනවා එක වෙලාවක සිංගප්පූරුවේ මේ අගමැතිතුමා අපට බස්කාස්තු අඩු කරලා දෙන්න බස්කාස්තු වැඩි කියලා ලීකුයන්ව කල්පනා කරලා කියනවා මේ බස්කාස්තු කොහොමද ඔයාලට අඩු කරලා දෙන්නේ හා මට එක ක්‍රමයක් තියෙනවා සෑහෙන බස්කාස්තු අඩු කරන්න පුළුවන් මම ඒසි අයින් කරන්නම් කියලා ළමයි කියනෝ නෑ නෑ ඒසි අයින් කරන්න එපා බස්වල කියලා එහෙනම් අඩු කරන්න බෑ දාපතා තත්ත්වේ ඒක තමයි තත්ත්වේ ඉතින් එහෙම කරමු හොඳයි ජය වේවා